බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන සාර්ථකත්වයට විශාලම බලපෑමක් කරපු ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් ඒ උත්තරය අතරේ වැඩිම වාරයක් කියවෙන නම තමයි ෂකිබ් අල් හසන් කියන නම. ඒ ගැන විවාදයක් නැහැ. මොකද පන්දු යවන්නෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් බංගලාදේශ කණ්ඩායමට ඉහළම දායකත්වය දෙන ක්‍රීඩකයා තමයි ෂකිබ්. ෂකිබ් තමයි පසුගිය ලෝක කුස්ලාන තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් ඉහළම වැඩ පෙන්නපු ක්‍රීඩකයා. ඇත්තටම කිව්වොත් ෂකිබ් තමයි ඒ ලෝක කුස්ලාන තරගාවලියේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයා අතරින් තුන් ඉරියව්වෙන් වැඩ පෙන්නපු ක්‍රීඩකයා අතරින් ඉහළින්ම හිටියේ. ෂකිබ් ගැන පසුගිය දවස්වල අහන්න ලැබුණේ ඒ තරම් හොඳ පුවතක් නෙමෙයි. මේ දක්ෂයාට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක් පනවන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා. මේ වසර දෙකෙන් එක වසරක තහනම අත්විඳ වූ තරඟ තහනමක් විදිහට තමයි පනවලා තියෙන්නේ. මේ විදිහට ෂකිබ්ට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන වීසුමේ නීති තුනක් උල්ලංඝනය කරපු නිසා. 2018 ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර තිබුණු තුන්කොන් තරගාවලියේ වගේම 2018 IPL තරගාවලිවල මුදලට තරඟ පාවා දීමේ ආරාධනාව බලධාරීන්ට දන්නපු නැති හේතුව නිසා තමයි ෂකිබ්ට තරඟ තහනම් වෙන්නේ. ඒ වගේම මේ ආරාධනාව දෙවන වතාවට තුන්කොන් තරගාවලිය අතරතුර ලැබුණත් ඒ ගැනත් ෂකිබ් බලධාරීන්ට දැනුවත් කළේ නැහැ. මේක තමයි ෂකිබ් ටෙල් වෙන දෙවැනි චෝදනාව. 2018 වසරේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමත් කිංග්ස් ඉලෙවන් පංජාබ් තරගයේදී තරඟ පාවා දීම සඳහා ලැබුණු යෝජනාව හා බලපෑම් නිසි ලෙස බලධාරීන්ට දන්වා නොසිටීම තමයි තුන්වෙනි චෝදනාව. මේ චෝදනා සියල්ලටම වැරදිකරුවා කියලා ෂකිබ් මේ වෙද්දි පිළිගෙන ඉන්නේ. ඒ වගේම ඒවට අදාළ පරීක්ෂණත් මේ වෙද්දි අවසන් වෙලා තියෙන්නේ. මේ පරීක්ෂණයෙන් පස්සේ තමයි අවුරුදු දෙකක තරඟ තහනමක් පනවන්න තීරණය වෙන්නේ. මේ දඬුවම නිසා ෂකිබ්ට 2020 ඔක්තෝබර් 20 වෙනකම් ජාත්‍යන්තර තරඟවලට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ පනවපු දඬුවම සම්බන්ධයෙන් ෂකිබ්ගේ පැත්තෙන් කිසිම විරෝධයක් එල්ල වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.